මේරට කොට ගන්න පුළුවන් අපට අවුරුදු 5කට දෙයි ළඟ මේ ගොඩ ගැනීමේදී නම් සිද්ධි හැටි ටික කරුණු කීපයක් ඔබත් එක්ක කතා කරොත් අපි මොනවද කරන්න මේක ගොඩ ගන්න එකක් තමයි පළවෙනියෙන්ම කරන්න වෙනවා මේ සුද්ධ කරන්න ඕන තරක් තියෙනවා ඉස්සලා කන පිට ගහලා හැම ගහලා හදන්න ඕන එක ඒක තමයි දේශපාලන වැරදි පාරක ඇවිල්ලා තියෙනවා දේශපාලන අපි ඒ විදිහටම ගියොත් අපිට මේක හදන්න බෑ ඉතින් අපි පළවෙනි මොහොතේ කරන එක වැඩක් තමයි මේ රටේ මහජනයාගේ දේපල හොරගම් කරලා තියෙනවා නම් ඒ සියලු දේශපාලඥයන්ට වුරුපල් කරගෙන ඉන්නේ නෑ වහාම අදාළ නඩු ටික පවර ඒ අධිකරණ ක්‍රියාවලිය කඩිනමින් කරන්න වැඩේ හදන්න සතයක් නෑර ගන්න දැන් සමහර දේශපාලඥයන්ගේ දේපල තියෙන්නේ ලංකාවේ නෙවෙයි හැබැයි උගන්ඩා සීසීඑස් වගේ තියෙන ප්‍රශ්නයක් නෑ ජාත්‍යන්තර යද වෙනකොට ඒ අඳා අවශ්‍ය නීති තියෙනවා අපි රටක් හැදෙන්න බැඳලා තියෙන නීති වලට ඒව ගෙන්න ගන්න පුළුවන් ක්‍රම තියෙනවා ඒක හැංගෙන්න නම් ලේසි වෙන්නේ නෑ මේ කටින් රටින් පැනනට ගිලා නවතින්න නම් තැනක් නෑ එඳා ඒ වගේ ජාත්‍යන්තරෙත් අදාළ පහසුකම් ටික අපි දන්නවා අනිවාර්යයෙන්ම හොරකම් කරපු දේවල් ආපහු රටට ගන්න ඒ ගන්නවා කියන්නේ රට හදාගන්න ටිකක් පහසුයි මොකද සල්ලි ටිකක් එකතු වෙනවා හොරකම් කරපු පොඩි ගණන් නෙවෙයි ඒ ටික එකතු කරලා ඊළඟට මේ රටේ මේ පරිදි මම කොහොමද කන පිට ගාලා හැම ගහලා දේශපාලනය හදන්න වෙනවා කියලා දැන් මේ රටේ මේ පාලකයෝගේ වගකීම තමයි ජනතාවට සේවය කිරීම දැන් ලෝකේ අපි දක්වන සමහර දියුණු රටවල් වල ජේෂ්ඨ ප්‍රවසියන්ට ඉහළ සැලකුම් තියෙනවා ගොවිතැන් කරපු කට්ටියට ඒ වයස් සීමාවෙදි දැන් ගොවිතැන නවත්තන්න ඔයාලට ජීවත් වෙන්න වෙන ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා කියලා විශ්‍රාම වැටුපක් හරි මොකක් හරි කියන්නේ දෙකක් එකක් දෙනවා දැන් මේ රටේ ගොවි ජනතාව විශ්‍රාම යන්නේ අවුරුදු කීයෙන්ද ගොවියෝ විශ්‍රාම වැටුපක් හිමි වෙන්නේ දැන් අහවල් දවසේ වැඩ නවත්තන්න රටේ මහ පොළොවත් එක්ක ඕට්ටු වුණා හැප්පුණා කන්න දුන්නා දැන් වැඩ නවත්තන්න මේ ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා කියලා එකක් තියෙනවා හරි හැමම විශ්‍රාම වැටුප ක්‍රමයක් නැහැ රජයේ සේවක විශ්‍රාම යන්නේ අවුරුදු කීයෙන්ද දැන් 60 න් යනවා 65 න් යනවා මේ කට්ටේ නීති හදලා තියෙනවා රජයේ සේවක 65 න් යනවා වෘත්ති සම්තිකාරෝනේ ඉඳ කට්ටේ 65 න් යවුවා අඩුම වයසකින් විශ්‍රාම යන කෙනා කවුද නීතියක් හදලා ඒ කට්ටේ හදලා දෙන්නේ කාටද මන්ත්‍රීවරුන්ට අවුරුදු කීයෙන්ද 5 න් දැන් ඒක 10 කළා පහුගිය අය වෙයි දැන් 10 ඒත් අඩු කියන්නේ යන්නේ ඉතින් ඒ ජාතිය මන්ත්‍රීවරු 500 කට කිත් ඉන්නවා ලංකාවේ නෑ එයින් එක්කෙනෙක් මාත් එක කන්නයක් ඔබ කොටලා ආවනේ අර සම්දාන වෙලාවේ සංගීත දීපයට ස්තුති අවුරුදු පහක් ඉඳලා ආවා එතකොට දැන් මේ කට්ටිය හදාගත්ත විශ්‍රාම වැටුපක් දැන් අපේ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය කියන්නේ මෙහෙම කිසිදු විශ්‍රාම වැටුපක් මන්ත්‍රීවරුන්ට දෙන්නේ නැහැ ඔක්කොම අහෝසි කරනවා මගේ ඉන්න කාගෙත් අහෝසි වෙනවා ඇයිද ගන්නවද අහෝසි කරන්නේ මේක ජොබ් එකක් නොවන නිසා මේක ඔබ ඡන්දෙ දෙන්නේ අවුරුදු පහකට ඡන්දෙ දෙන්නේ ඒක මහජන සේවය මහජන සේවාවට විශ්‍රාම වැටුප් නැහැ රාජ්‍ය සේවයට විශ්‍රාම වැටුප් තියෙනවා පෞද්ගලිකාර්ථික විශ්‍රාම වැටුප් හෝ අර්ථ සාධකයේ තියෙනවා එතකොට විශ්‍රාම වැටුපම මෙයාලා හදාගෙන ඉන්නවා අපි අහෝසි කරනවා ඒ කියන්නේ ඔබේ කරෙන් බරක් අඩු කරනවා ඈ එකක් අඩු කරනවා ඊළඟට තව කාරණාවක් කියන්නම්කෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත්‍රයක් තීරුපත්ෙන්තර වාහන බලපත්‍රයක් ගේන්න පුළුවන් දැන් මගේ ජීවිත කාලේ වාහන බලපත්‍ර තුනක් හම්බෙලා තියෙනවා මට තුනෙන් එකයි අරන් තියෙනවා දෙකක් කැන්සල් කරා ගත්තේ වික්කෙත් නැහැ ගත්තේ අපි කවුරුත් නිකුණා නේ අපේ පාක්ෂි එක එක මඩ ගහන කට්ටිය ඉන්නවා වික්ක කියලා මේ ප්‍රසිද්ධ මාත්‍යයක් ඉන්න දෙන කියන්නේ පුරවන්නම ඔප කරන එක වාහන බලපත්‍රයක් නිකුණා මන් තුනක් හිමි වෙච්ච කෙනෙක් එකයි ගත්තා පාර්ලිමේන්තු ඉන්න කාලේ කැප් රතයක් ගත්තා ඒ බලපත්‍රයට ඒ කාලේ ගේන්න පුළුවන් ලක්ෂ 350ක් වෙළඳපොළ වටිනාකම තියෙන වාහනයක් ගේන්න පුළුවන් ඒ කියන්නේ ඔබ ගත්තොත් ලක්ෂ 350යි අපිට තීරු බදු නැති හින්දා බොහොම අඩුයි වැඩියෙන් තියෙන්නේ ඔබ බද්ද ඒ කාලේ මගේ මතක හැටියට බද්දෙන් අයින් කරාම කැප් එකක් නම් ලක්ෂ 45යි. බදු අයින් කරාම නෑ ලක්ෂ 17යි ඒ කාලේ. ඔය 2004 කාලේ මං කියන්නේ ලක්ෂ 17යි. බදු තමයි වැඩියෙන් තියෙන්නේ. ඒ කාලේ කැප් එක වෙළඳපොලේ ලක්ෂ 75යි. අපි ගත්තේ 17. අපිට ගේන්න තිබ්බ ලක්ෂ 350ක වාහනයක්. අපි 350 වාහනේ ගෙනාවේ නෑ අධිසභෝගියට ගියේ නෑ. අපිත් මන්ත්‍රීවරු හැටියට පදින්නත් එපා. එන්න කැප් එකක් ගෙනාවා. පලාස් සභාවේ මට දෙකක් හිමුණා දෙකම ගත්තේ නෑ. එතකොට දැන් අපේ සමස්තේ තියෙන මෙහෙම ජාතික ජනබලවේගය කිසිදු මන්ත්‍රී කෙනෙකුට වාහන බලපත්‍ර අපි දෙන්නේ නැහැ. ඔක්කොම වාහන බලපත්‍ර අහෝසි කරන මන්ත්‍රීවරු. මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවට පත් වුණාම රජයෙන් වාහනයක් දෙනවා. මන්ත්‍රීකම ඉවරෙච්ච දාට රජයට බාර දීලා යනවා. දැන් ප්‍රාදේශීය ලේකම්තුමාට දෙන්නේ ඒ ක්‍රමයටද? සුභෝපභෝගී එකක් දෙන්න බෑ. දැන් තියෙන තත්ත්වෙ නම් කැබ් එකක් වගේ තමයි දෙන්නේ. සුභෝපභෝගී එකක් දෙන්න පුළුවන් රටේ ආර්ථිකය හොඳ මට්ටමට ආවොත්. මං පාර්ලිමේන්තු හිටපු කාලේ වාහන බලපත්‍ර විකුණුද එක මතයක් ඔබට කිව්වොත් මේදානන්ද හාමුදුරන්ගේ වාහන බලපත්‍රයේ මගේ මතකේ විච්ච ලක්ෂ 120 ඒ කඩදාහිය වටිනාකම ලක්ෂ 120 අපි නම් ගන්නේ පන්සිල් උන්වහන්සේ ගන්න මොන දිනද මන් දන්නේ නැහැ
විශ්‍රාමික ජනාධිපතිවරු ගන්නකො ලංකාවේ කී දෙනෙක් ඉන්නවද? විශ්‍රාමික ජනාධිපතිවරු හේමනෝ නැ ඉන්නව මහත්ය නැතුණා. සජිත්ගේ අම්මා. චන්ද්‍රිකා ඉන්නවා. එතකොට මහින්ද ඉන්නවා, මෛත්‍රීපාල ඉන්නවා, තව ටික දවසකින් නන්දසේන ඉන්නවා. දැන් මේ කට්ටිය නඩත්තු කරන්නේ මේ ජනතාව ඈ. ගෙයක් දෙන්න ඕනි. පඩිය දෙන්න ඕනි. ප්‍රකණ්ඩ දෙන්න වෙනවා. දොඩ ලයිට් බිල් වතුර බිල් ගෙවන්න වෙනවා. ටෙලිෆෝන් දෙන්න වෙනවා. වාහන දෙන්න වෙනවා. තෙල් දෙන්න වෙනවා. කාර්ය මණ්ඩල දෙන්න වෙනවා. ආරක්ෂාව දෙන්න වෙනවා. පොඩි ඒවා නෑ. නොදෙන එකක් නෑ. ඔක්කොම දෙනවා. කොටි මිකොට ඔක්කොම දෙනවා. ඇයි අපි සජිත් ගියාමට ඔක්කොම දෙන්නේ? දැන් මේ අපි අපේ අම්මා තාත්තා බලා ගන්නවා සජිත් බලා ගන්නවා සජිත් ගියාම විමුක්ති කුමාරතුමෝ කියන්නේ වෛද්‍යවරයෙක් අම්මා බලා ගන්නවා නාමල්ලා ජෝස්තර තාත්තා බලා ගන්නවා දහම්ලා චතුරිකාලා මෛත්‍රී බලා ගන්නවා දැන් මේ රටේ ජනතාව අර හතර දෙනා බලා ගන්න දරුවෝ පැත්ත අපි බලා ගන්න අපට ජීවත් වෙන්න බෑ දැන් මේ අපේ අම්මා තාත්තා බලා ගන්නවා වගේ ලේසි හැම නෑ සෑහෙන බරපතලයි විදිහට එංගලන්තේ මවුත් එලිසබත් එකෙන් ගන්න ඕනි කිව්වොත් දෙහෙත් යවන්න ඕන උඩුගුවේ මේ කපන්නේ අර මැෂින් එකේ කට්ට අපිට අතරින් කපා ගන්න ඕනි කිව්වොත් යවන්න ඕනි දැන් චන්ද්‍රිකා ගන්නකෝ ලන්ඩන් ගියක් තියෙනවා එතකොට හොරගොල්ල ගේ තියෙනවා රොස්මිට් එකේ වලව්ව තියෙනවා ඒ රොස්මිට් වලව්ව හොටෙල් එකකට කුලියට දීලා ඊට මීට 4500ක් යන් ආණ්ඩුවේ ජනතාමුකලින් හදපු මන්දිරේ ඉන්නවා ඔය එංගලන්තේ ඉඳන් 94 ආපු විහාර මහදේවිය ඈ රටකොඩ ගන්න ආපු විහාර මහදේවිට අදරෝපය ඉතින් දැන් මහින්දලත් ඔය වගේ දේවල් තියෙනවා ඒ දෙය තියෙනවා දැන් 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 එයා ඉන්න විශ්‍රාමික මන්දිරේට කෝටි 100ක් අලුත්ට ගියාම දැන් ඈ කෝටි 100ක් අලුත්ට ගියාවට ඔබට ගියක් හදන්න කියන්නේ අපි බලයට ආව මෙහෙම කරනවා ඔය ඔක්කොම අහෝසි කරනවා සජිත්ට බාර දෙනවා අම්මා විමුක්ති කුමාර දුංගට බාර දෙනවා ඒ අම්මා නාමල්ට යෝස්තර කතා කරලා බාර දෙනවා තාත්තා බලාගන්න කියලා ඊට පස්සේ මෛත්‍රීපාලක දරුවන් දෙන්නට බාර දෙනවා තාත්තා අර ගෙවල් ඔක්කොම ගන්නවා වඩිනඩි ඔක්කොම අයින් කරනවා හැබැයි දරුවෝ බාරගත්තේ නැතිනම් අපි ආණ්ඩුව බාරගන්න දැන් මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා අපි දන්නේ නැහැ දරුවෝ මොනව කරයිද කියලා දැන් මට දරුවෝ නොසලකුවොත් ඉතින් රට බාර ගන්න ඕනේ මමත් රටේ පුරවැසියෙක් එතකොට මොකද කරන්නේ එක නීතියක් එක රටක් යටතේ සමාජ සේවා අමාත්‍යාංශයෙන් දෙනවා චන්ද්‍රිකාට දීමනා සමන්ත විද්‍යාලත්වනත් හැම වෙලාවෙම දීනවා. ගෙයක් නැතුනොත් වැඩිහිටි නිවාසයක හොඳ කාමරයක් දෙනවා. ඒ වැඩිහිටි නිවාසය ගැන දැන් තියෙන જાතිය වනේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දිනු රටක් නේ හදන්නේ. වෛද්‍යවරයෙක් වෙන වෙච්ච නර්සස් ලයින් එක ජේෂ්ඨ පුරවැසියෝ ජීවත් වෙන හොඳ පරිසරයක් සහිත වැඩිහිටි නිවාසය. ඒක එපා කිව්වොත් එම පොඩි ගයක් හදලා දෙනවා. ගයක් හදලා. සාමාන්‍ය ලාසා. මේ දේශපාලනේ මුන් කන්න හම්බ කරගත්ත දේශපාලනේ. අන පිට ගාලා හදන්න වෙනකෝ මේකයි. දැන් ලංකාවේ පාර්ලිමේන්තුවේ 225 විශ්‍රාමික 500ක් විතර ඉන්නවා. විශ්‍රාමික ජනාධිපතිවරු 4යි. දැන් තව ජනාධිපති කෙනෙක් පෙරම් පුරන විශ්‍රාම යන්න. පළාත් සභා මන්ත්‍රීව 456යි ලංකාවේ. පළාත් 9යි. නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීව 8356යි ලංකාවේ. මේ ඔක්කොම බර කරේ දුවර පස්සේ ඉන්නේ අමාරුයි මේ. මේ ගන්න උනා ජීවත් වෙන එකට දුයක්. කොච්චර කණ්ඩායමක් ඉන්නේ කියලා. ඇයි මේ ඔක්කොම බර එන්නේ රටට? ඉතින් මේක කන පිට ගහලා හදන අලුත් ආණ්ඩුක්‍රම විවස්ථා අපේ රටේ හැදෙනවා. දේශපාලඥයන්ට සුදුසුකම් ප්‍රමාණයක් ආණ්ඩුක්‍රම විවස්ථාවට දානවා මැතිවරණය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන නීතියක් බවට පත් කරනවා දිනුවොත් ඒක අනිවාර්යයෙන් කරන්න ඕනේ පොහොර නිකන් දෙනවා කොහොමද දෙන්න ඕනේ ආයෙ එකක් කියලා බෑ ජොබ් ලක්ෂයක් දෙනවා කොහොමද දෙන්න ඕනේ නොදුන්නොත් නඩු කියුව එකට දඩ නැත්තම් හිරි එතකොට බොරු පොරොන්දු දෙන්න බෑ ක්‍රමයකට මේක හදලා සුද්ධ කරලා හදලා අවුරුදු 5කට දෙන්න කිව්වේ ඒකයි දැන් මේක ගොඩ ගන්න පුළුවන්